समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सन्दर्मं मुनिराजस् सुनन्तु सङ्गमोक्षदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो दानं सीलं च भावना पतिवत्तानुमोदना वेय्यावच्चापचायं च देशना सुतिदिन्ति ज्योति වාසනාවන්ත වින්නතුනි දැන් මේ වෙලාවේදී හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ උතුම් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන්න මේ පින්කමේ දායකත්වයේ දරලා කටයුතු සිදු කරන අපේ සෝමාසික වර්ධන මාතාව ඇතුළු මේ හැමදෙනාගේ මර්ම කරගත් පරිදි ඒ 6 වෙනි ජන්මදිනයේ සමරන චනාදී පුංචි දියණියට ඉවාදීම පස්වෙනි ජන්මදිනයේ සමරන්නට යෙදුන සනීලී පුංචි දියණිය ඇතුළු කොට මේ දෙදෙනාටම විශේෂයෙන්ම නිරුක් නිරෝගී සුවපත් භාවය තිර ජීවනයේ සිත සාන්තිය යහපත දීර්ඝායෝ සම්පත්තිය පිණිසම මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා සෝමාසී වර්ධන මාතාව ඇතුළු කොට ප්‍රසන්න මහත්මයා තනෝජා මහත්මිය මේරි මහත්මිය ආදී මේ හැමදෙනා ඇතුළු කොට මේ පුංචි දරුවා ඇතුළු කොට ඔබ හැමදෙනාටම නිරොග් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නියේ පිණසම නවින් මිය පරලොවගේ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා පිණිස මේ සියලුම පින්කම් වල කුසල ශක්තිය හේතු වාසනාම වේවා කියලා අපි මූලික වශයෙන් අරමුණු කරගෙන ධර්මානුශාසනාවන් ආරම්භ කරමු සාදු 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 අද දවසේදී අපි ධර්මානුශාසනාව හැටියට තෝරගත්තේ අපි මූලික වශයෙන් පින්කම් පිළිබඳව කතා කරගෙන ආපු පින්කම් මාලාවේ තවත් එක් අලුත් පින්කමක් පිළිබඳව මූලික වශයෙන් අපි දාන සීල භාවනා කියන පින්කම් තුනක් පිළිබඳව දස පුණ්‍ය ක්‍රියා ධර්මයට අනුකූලව අපි සාකච්ඡා කළා දස පුණ්‍ය ක්‍රියාවන් අතර අපිට ඊගාවට හම්බ වෙන පින්කම් හතරවෙනි පින්කම සහ පස්වෙනි පින්කම කියන මේ පින්කම් දෙක පිළිබඳව තමයි අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අතරත් අපි කාල වේලාවේ හැටියට පින්කම් දෙකම හෝ එක පින්කම සාකච්ඡා කරන්න අපි බලමු පත්‍ය පත්තාන මොදෙනා කියන පින්කම් දෙක තමයි හතරවෙනි පස්වෙනි පින්කම් දෙක දස පුණ්‍ය ක්‍රියා අතර මේකේ හතරවෙනි පින්කමට අපි පත්‍ති දාන පින්කම කියලා කියනවා ඒක තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් පින් අනුමෝදන් කිරීම ඒ වගේම පත්තාන මොදන පස්වෙනි එක තමයි පින් අනුමෝදන් වීම පින් අනුමෝදන් කිරීම සහ පින් අනුමෝදන් වීම කියන පින්කම් දෙක විශේෂයෙන්ම පින් අනුමෝදන් කිරීම කියන පින්කම පිළිබඳව සාකච්ඡා කරනකොට ඊට කලින් බොහොම ලස්සන සූත්‍රයක් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා චතුත්ථක නිපාතයේ එක සූත්‍රයක් මෝසිකෝපම කියන සූත්‍රය. අහලා තියෙනවද? බුදුහාමුදුරුවෝ මීයේ උපමා කරගෙන දේශනා කරපු සූත්‍රය.
මේකෙත් බුදුහාමුදුරුව දේශනා කරනවා විවිධ ජාතිය මිනිහෝ ඉන්නවනේ බුදුහාමුදුරුව දේශනා කරන්නේ මිනිහ වර්ග ගැන මිනිහෙක් උපමාවට ගත්තේ ඒ අතර එක මිනිහෙක්ගේ ස්වභාවය වෙනස් වෙන විදිහත් එක්ක ක්‍රම හතරකට බුදුහාමුදුරුව දේශනා කරනවා එක මිනිහ කොටාසයක් තමයි ඒ මිනිහන්ට වාසය කරන්නට ගුහාවක් හදන ඒ ගුහාවේ වාසය නොකර ඒක කොටාසයක් තව කොටාසයක් කියනවා ගුහාවක වාසය කරන හැබැයි ගුහා හදන්නේ නැති කොටාසයක් තව කොටාසයක් කියනවා ගුහාවක් හදන්නේ නැහැ ගුහාවක වාසය කරන්නේ නැහැ තවත් එක කොටාසයක් කියනවා ගුහාවක් හදන්නේ ගුහාවක වාසය කරන ඔක තව තේරෙන භාෂාවෙන් කිව්වොත් අපිට ආදේශ කරගෙන අපි තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වොත් නිවසක් හදනවා ඒ නිවසේ වාසය කරන්නේ නැහැ තව කොටසක් කියනවා නිවසක වාසය කරනවා හැබැයි නිවසක් හදන්නේ නැහැ කවුරුට හදපු නිවසක වාසය කරනවා තව කොටසක් කියනවා නිවසක වාසය කරන්නේ නැහැ නිවසක් හදන්නේ නැහැ තව කොටසක් කියනවා නිවසක් හදන නිවසක වාසය කරනවා මේක බුදුහාමුදුරු මිනිහෙක්ව උපමාවට අරගෙන මිනිස්යන්ට දේශනා කරපු දේශනාවක්. ඒතකොට මේ දේශනාවේ බුදුහාමුදුරු උපමාවට අරගත්තට මේකෙන් දේශනා කරන්නේ සමහර කොටාසෙ ඉන්නවා ධර්මයේ දන්නවා. හැබැයි ධර්මයේ හැසිරෙන්නේ නැහැ. දෙවෙනි කොටාසෙ තමයි ධර්මයේ හැසිරෙනවා. හැබැයි මේක ධර්මයේ කියලා දන්නේ නැහැ. තුන්වෙනි කොටාසෙ තමයි ධර්මයේ හැසිරෙන්නේ නැහැ. මේක ධර්මයි කියලා දන්නේ නැහැ. අවසාන කොටස තමයි මේක ධර්මයි කියලා දන්නවා දැනගෙන ධර්මයි හැසිරෙන්නේ. ඔන්නේ කියන කොටස හතරෙන් එකකට මේ මුල් මහත් ලෝකේ පුරාවටම ඉන්න සෑම සත්වෙකම අයිති වෙයි. නේද? ඌව කොටස හතරෙන් එකකට අපි හැමෝම අයිති වෙයි. අපි හැමෝටම ධර්මය ගැන අවබෝධයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ මේ තියෙන අවබෝධය ධර්මයේ තුල ජීවත් වෙනවා. එනිසා අපි මේ කොටසට අයිති වෙනවා කියලා අපිට සතුටු වෙන්න වෙනවා. ඒ වගේම මේ කොටසේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන ධර්මයේ පිළිබඳව හැසිරෙන්නේ නැති පිළිසඳු මේ ලෝකයේ තුල ඉන්නවා නේ. අපිට හැම්පිලි සෝනතර මුණගැහෙන. ඒ වගේම තමයි තව සමහර කෙනසක් ඉන්න ධර්මයේ හැසිරෙන හැබැයි ධර්මයේ කියලා දකින්න. ගොඩක් ලාම අපි දකින්න මේ සුදු ජාතික කට්ටිය නේ. සමහර වෙලාවට සතුටු වෙන්නේ නැතු එයින් මෙන් වෙලා කඩේට කරනවා. හැබැයි යාළ දන්නේ නැහැ මේක ප්‍රාණඝාතයේ අකුසල කර්මයකින් වැළකීලා ඉන්න කුසලයක් කියලා යාළ මේ ධර්මයක් කියලා දන්නේ නැහැ. හැබැයි යාළ ඒකින් වැළකීච්චයි. ඒ වගේ තමයි උදේ සමහර වෙලාවට කාර්ය තුනේ යනකොට අපිට සුදු කෙනෙක් හමුනොත් එහෙම good morning කියලා කියන්න යනවා. reply එකක් කායි දුන්නත් එයා ආයෙ කිව්ව ගියා. හැබැයි අපි අද good morning කියලා හිට කිව්වේ නැත්තම් good morning කියන්නේ ප්‍රතික්‍රියාවක් දක්ුවේ නැත්නම් ඊළඟ දවසේ ඒ ක්‍රියාව කරන්නේ නැහැ. ඒ වගේ සමහර වෙලාවට ධර්මයේ හැසිරෙනවා. ඒක ධර්මයක් කියලා දන්නේ නැතුව ඒ විදිහට කඩින්ම කරලා පිරිසුත් තියෙනවා. ඉතින් ওই විදිහට මම මේ කාරණාව මතක් කරේ සමහර පින්කම් තියෙනවා. අපි පින්කම් කියලා දැනගෙන කරනවා. සමහර පින්කම් තියෙනවා අපි ඒ පින්කම කරනවා හැබැයි ඒක පින්කමක් කියලා දන්නේ නැතුව කරන ඒවාත් තියෙනවා. ඒකට ලංකාවේ ලස්සන කතාවක් තියෙනවා. දැනගෙන කියොත් කතරගම නොදැන කියොත් අතරමඟ. ඉතින් ඒ වගේ එකක් තමයි මේ සතර ගමනේ අපි යන්නේ. අතරමං වෙලා වගේ නේ යන්නේ. ආපු තැනක කෙලවරක් දන්නේ නැහැ. යන තැනක කෙලවරක් දන්නේ නැහැ. අර එක වාසස්ථානයක ඉඳගෙන අපි මේ කටයුතු කරමු. ඉතින් විශේෂයෙන්ම මේ විදියට පින්කම් අතරේ මේ දාන සීල භාවනාදී පින්කම් වෙන්න පුළුවන්, ධර්මදේශනාමය පින්කම් වෙන්න පුළුවන්. මේ හැම පින්කමක්ම අපිට කුසල් රැස් වෙන මහා පින්කම්ක මේ කරන හැම වත් පිළිවෙතක්ම පින්කමක්. මේ පින්කමක් මෙහෙම කරලා පින්කමක් අවසානයේ අපි යම්කිසි පුණ්‍ය ශක්තියක් එකතු කර ගන්නවනේ. ඒ එකතු කර ගන්න පුණ්‍ය ශක්තිය තව කෙනෙකුට අනුමෝදන් කරන එක තව පින්කමක්. නේද? සමහර වෙලාවට අපි පින්කමක් කරනකොට අරමුණු මොනවද තියෙනවද කියලා අපි අහනවනේ. ඒ අරමුණු අහන්නේ ඒ අරමුණු ඉදිරිපත් කරගෙන ඒ අරමුණු වෙනුවෙන් යම් කෙනෙක්ට පින් අනුමෝදන් කරන එක තව පින්කමක්. සමහර වෙලාවට සමහර පුද්ගලයෝ ඉන්නවා මේව පින්කමක් දැන් අදිසිය යෙදෙනකොට අතරමැදින් කවුරුහට කියන දායක වුණොත් කැමති නැහැ කියලා කියලා කරන්නේ. එමෙ ඉන්නවා නේද? අපි දන්නවනේ දැනවත්. එතකොට ඒගොල්ලන්ට මේ පින්කම ඒගොල්ලෝ පින්කම් කරනවා. හැබැයි මේක පින්කමක් කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ.
අපි පින්කමක් කරනවා වගේම ඒ කරපු පින්කමේ ජනිතවන පුණ්‍ය ශක්තිය තව පිරිසකට අනුමෝදන් කරන කරන වාරයක් පාසා ඒ පින්කමේ පුණ්‍ය ශක්තිය තව තව වැඩි වෙනවා. මිසක් අඩු වෙන්නේ නැහැ. හරියට අර නිදකින් වතුර ගන්නවා. නිදකින් වතුර ගන්න ගන්නේ විදිහේ වතුර නැවතුනන. ඒ වගේ පින්කමක් කරලා පින් දෙන්න දෙන්න පුණ්‍ය ශක්තිය තව වැඩි වෙනවා. මේ පින් අනුමෝදන් කරනවා කියන එක ගොඩාක් කලාවට අපි හිතන්නේ මේ ගියයට කරන එකක් කියලා නේද? පින් අනුමෝදන් කරනවා පින් දෙනවා කිව්වොත් දැන් උදාහරණයක් විදියට අපි හිතමු යම්කිසි පින්කමක් කරනවා යම්කිසි කෙනෙක් දායකත්වයේ දරනවා අපි කියමු අසවල් පුජ්‍යලයාට පින් පිණිස මේ පින්කම කරනවා කියලා. කිව්ව ගමන් ඔලෝට එන ඩංගාලේ නම් මැරිච්ච කෙනෙක් තුනෙන් කරන පින්කමක් කියලා නේද? හැබැයි මැරිච්ච අය විතරද පින් දෙන්න පුළුවන්? මැරිච්ච නැති අයට පින් දෙන්න පුළුවන්. සුජීවත්ව ඉන්න අයට පින් දෙන්න පුළුවන්. දෙවියන්ට පින් දෙන්න පුළුවන්. හැමෝටම පින් දෙන්න පුළුවන්. පින් ගන්න පුළුවන්ද බැයිද කියන එක ඒගොල්ලන්ගේ ඉන්න භවතලයේ තියෙන ශක්තියන් අනුව තීරණය වෙන එක. ගන්න නොගන්න එක අපිට අදාළ දෙන කෙනාගේ යුතුකම පින් දෙන එක. පුළුවන් නම් ඒක නා පින් ගයි බැරි නම් මේ පුණ්‍ය ශක්තිය අපිට යදි නැවෙන තාපස් රත් කරා එනවා. එහෙම පින් දෙනකොට අපි මූලික වශයෙන් මේ පින්කම පින් අනුමෝදන් කිරීමේ පින්කම නිසා අපි ඒ ගැනම සාකච්ඡා කරමු. පින් අනුමෝදන් කරනකොට අපි මූලික වශයෙන් තෝරගන්නේ දෙවියන්ට පින් දෙන එක නේ. මූලික වශයෙන් අපි තෝරගන්නේ දෙවියන්ට පින් දෙන්න ඕනි. මේ ලෝකයේ තුල ඉන්න සත්වයාගේ මෙලව දියුණුවට මෙලව යහපතට දෙවියන්ගේ ආශිර්වාදයක් අපට ලැබෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය වැඩම. හැබැයි දේව ආශිර්වාදය ලැබෙනකොට අපි දෙවියන්ට සත්පුරුෂයන් වැඩිම ප්‍රතිඋපකාර දක්වන්නේ පයින්. දෙවියන්ට දක්වන්න පුළුවන් එකම ප්‍රතික්‍රියාව තමයි පින්කමක් කරලා පින් දෙන්න. ඒ අනුව අපිට වෙන කිසිම දෙයක් දෙන්න බෑනේ දෙවියන්. දැන් දෙවියන්ව සර්ප්‍රයිස් කරන්න පාටියක් ප්ලෑස් කරලා ගෙනලා එහෙම දෙන්න පුළුවන් කිව්වොත් දෙන්න බෑනේ නේ. දෙවියෝ ඉන්න භවයකට ගිහිල්ලා අපිට දෙවියන් දෙන්නත් බෑ. දෙවියන්ට දෙන්න පුළුවන් එකම දේ පුණ්‍ය ශක්තිය. ඒ නිසා අපි දෙවියන්ට මූලිකම වශයෙන් පින් අනුමෝදන් කරනවා. ඊගාවට අපි තෝරගන්නේ මිය පාඩම ගියායි. මිය පාඩම ගියායට පින් අනුමෝදන් කිරීම අතිශයින්ම වැදගත්ම කාරණාවක්. ඒක වැදගත්ම කාරණාවක් වෙන්න විශේෂයෙන් මේක විවිධ කාරණාවන් කීපයක් ඔස්සේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. මේ පින් අනුමෝදන් කරනවා කියන එක අපිට ඇසට පේන එකක්. එහෙම නැත්නම් දැනෙන දෙයක්. අතින් අල්ලන්න පුළුවන් දෙයක්. බෑනේ. මේක උදාහරණයකින් පෙන්වන්න ගලොත් එහෙම හරියට කෙනෙකුට පින් අනුමෝදන් කරන එක හරියට මෙහෙද ලංකාවට කෝල් එකක් ගන්නවා කියන එක. මෙහෙ දැන් අපි ලංකාවට කෝල් එකක් ගන්නවා නම් ඒ ගන්න කෝල් එක යන දුර ප්‍රමාණය අපිට කිසිම දෙයක් අතරමැද පේන්නේ නැහැ. ඒ තරංග දුර හැටි අපිට පේන්නේ. හැබැයි අපි ඒ තරංග පේන්න තුනට කෝල් එක හෙට යනවා. ඒ වගේ තමයි අපි මේ පින් අනුමෝදන් කරන්නේ. පිනක් කරලා අපි මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනකොට ඒ ලබන කෙනා අපි යම්කිසි අරමුණක් ඇති කරගෙන අසවලාට අසවල් පිරිසට මේ පින් ලැබේවා කියලා මූලික කරගෙන එයාට පින් දෙනකොට ඒ අය පින් ගන්න පුළුවන් සුදුසු මට්ටමක ඉන්නවනම් ඒ අය ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙනවා. ඒ වගේම තමයි මේ පින් අනුමෝදන් කිරීම හරහා අපි කරන සිතින් සිත කරන ගනුදෙනුවක්. අපි කියවන මොලේ මේක ඇසල පේන්නේ නැහැ. අල්ලලා පෙන්නන්න බෑ. හිතින් හිතට කරන ගනුදෙනුවක්. ඒ වගේම තමයි දැන් මෙතන මේ පත්තු කරලා තියෙන එක පහනක් ගත්තොත් මේ එක පහනකින් තව පහන 100,000 ගානක් පත්තු කරලා ආලෝකය දෙන්න පුළුවන්. ඒ වගේ තමයි එක පින්කමක් කරලා ඒ එක පින්කමෙන් ජනිතවන පුණ්‍ය ශක්තිය අපි විශාල පිරිසකට අනුමෝදන් කරනකොට ඒ විශාල පිරිසකට කරන අනුමෝදනාවත් එක්ක ඒ පින්කමේ පුණ්‍ය ශක්තිය අර පහන් දසදහසක් ආලෝකමත් වෙන පත්වෙන අවකාශයේ සැරසුව වගේ පුණ්‍ය ශක්තිය තව තවත් වැඩි දියුණු වෙන්න මේක හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ පින් අනුමෝදන් කිරීමේදී අපි මුලින්ම කිව්වා මිය පරලොව ගිය අය වෙනුවෙන් පින්කම් කිරීම කියන කාරණාව අතිශයින් වැදගත්. මොකද හේතුව අපි හැමෝගේම උපතේ පටන් මරණය කියන මොහොත දක්වාම මේ කාල සීමාව තුළ කාරණා දෙකයි අපි කරන්නේ. එක්ක කුසල් කරනවා එක්ක අකුසල්. ඔය දෙක නිකට්නේ කරන්නේ. එහෙම නැත්නම් තව සරලව කිව්වොත් එක්ක හොඳක් කරනවා එක්ක නරකක් කරනවා.
එතකොට මේ උපත ලැබපු දවසේ ඉඳලා මරණ මොහොත වෙනකම් අපි ඔක්කොම කරන්නේ රඟපාන එක නෙවෙයි. යම්කිසි රඟපෑමක් නේ අපි ඔක්කොම කරන්නේ මරණ මොහොත වෙනකම්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ එක්තරා ෆිල්ම් එකකට රඟපානවා. මේ රඟපාන ෆිල්ම් එක එක්තරා දවසකදී අපිට බලන්න දෙනවා. නේ? එක්තරා දවසකදී අපිට බලන්න දෙනවා. ඒ බලන්න දෙන එක්තරා දවස තමයි මරණාසන්න මොහොත. මරණාසන්න මොහොතේදී අපිට ඇති වෙනවා චුතිසිත කියලා එකක් ඇති වෙනවා නේ. මැරෙන්න ඕන මෙන්න තියෙන ඊළඟ භවයට උපතට හේතු වන කාරණා සකස් වෙන සිත පහළ වෙනවා. අන්න ඔය සිත පහළ වෙච්ච අවස්ථාවේදී අර උපදේ පටන් මරණ මොහොත වෙනකම්ම ඒ කාල සීමාව තුළ රඟපාපු ඔක්කොම ටික අපිට දෙනවා අපේම ෆිල්ම් එක අපිටම බලන්න. දැන් මොකද කරන්නේ? අපේම ෆිල්ම් එක අන්තිම මොහොතේ අපිම බලනවා. බලනවා අපි රඟපාලා තියෙන දුෂ්ටයාගේ චරිතය නම් මොකද වෙන්නේ? අපි රඟපාලා තියෙන දුෂ්ටයාගේ චරිතය නම් අපිට ඉහෙලි කියනවා ඕඩර් එක මෝ හරියන්නේ ඊළඟ භවයේ දුක්ඛිත ස්ථානය. එහෙම නැත්නම් අපි වීරයාගේ චරිතය නම් රඟපාලා තියෙන්නේ ಗುಣධර්ම අතින් පෝෂණය වෙච්ච චරිතයකට නම් අපි රඟපාලා තියෙන්නේ. අනේ ඉහෙලින් ඕඩර් එක එනවා මේ පුජ්‍යලයා ඊළඟට යන්න ඕන සුගතිගාමී භවයේ. හැබැයි ඔය ෆිල්ම් එක අපිට බලන්න දෙනකොට අපිට ආය අපසර හැරෙන්න බෑ. එතකොට ෆිල්ම් එක රෝගගත කරලා සමාජගත කරලා ඔක්කොම කරලා ඉවරයි. එතකොට තියෙන්නේ අපිට බලාගෙන ඉන්න විතරයි. ඒ බලාගෙන ඉන්නකොට අවසානයේ තීරණය වෙනවා කොහෙද ඊළඟට යන්න තැන. එතකොට මේ අවසාන මොහොතේ ඇති වෙන චුතිසිත තමයි මතු භවයක උපතකට හේතු වෙන්නේ. දැන් අපි හැමෝගෙම එක කටයුතු කරපු මිය පරලොව ගිය පිරිස් ඉන්නවනේ. එතකොට මේ මිය පරලොව යන හැම පුජ්‍යලයකම අවසාන මොහොතේ ওই දින සිදුවෙන ටික ඔක්කොම ඇති වෙනවා. අපිත් මැරෙනකොට මතක් වෙන මොහොහරි කරපු දේවල් නේ. සමහර වෙලාවට මුළු ජීවිත කාලෙම හොද කරලා මැරෙන මොහොතේ යක්ෂණයක් මතක් වුණත් කොහොමද? අර කරපු ඔක්කොම හොද අන්තිම මොහොතේ නැති කරගත්තත් උපත ලබන භවයේදී ඒවා විපාක දෙනවා. ඒක වෙනම කතාවක්. එනමු චුතිසිතට අනුව තමයි උපතට සුදුසු භවය තීරණය කරන්නේ. එතකොට මේ විදියට මරණයට පත් වෙන හැම සත්වෙකම සුගතිගාමී වෙන්නේ නැහැ. මේ කිය හැම සත්වෙකම මරණයට පත් වෙන සියලුම සත්වෝ දුගතිගාමී වෙන්නේ නැහැ. අර තමන් රඟපාපු එක හොඳ නරක අනුව උපත තීරණය කරනවා. හැබැයි ඒ උපතෙන් නරක පැත්තට රඟපෑම දුෂ්ටයාගේ චරිතයට රඟපාපු සියලුම දෙනා මරණින් මතු දුගතියක උපදින කලින් එක්තරා කොටසක උප්පත්තිය ලැබෙනවා. එක්තරා പ്രേත කොටාසයක උප්පත්තිය ලැබෙනවා. ඒ උප්පත්තිය ලැබෙන പ്രേත කොටාසය අපි හඳුන්වනවා පරදත්තූපජීවි කියන പ്രേත කොටාසය හැටියට. දැන් මේ පරදත්තූපජීවි කියන പ്രേත කොටාසයේ ස්වභාවය කොහොමද? ධර්මයේ තුල සඳහන් වෙනවා පරදත්තූප ජීවි කොටාසේ උපත ලබන කිසිම ජීවියෙක්ට කිසිම දෙයක් කර කියා ගන්න බෑ කියලා. ඒක උදාහරණයකින් පෙන්වුවොත් හරියට අංග විකල වෙච්ච කෙනෙක් ඔහේ බලාගත්තුවත් බලාගෙන ඉන්න යම්සේද ඒ විදිහටම තමයි පරදත්තූප ජීවි කොටාසේ ගිහිල්ලා මැරලා ගිහිල්ලා අපිට ඉන්නේ. දැන් අංග විකල වෙච්ච කෙනෙක් එක්තැන් වෙච්ච කෙනෙක්ට කිසිම දෙයක් කරන්න බෑනේ. යාට පුළුවන් තියෙන දේවල් දකින්න විතරයි බලාගෙන ඉන්න විතරයි. ඔච්චරමයි කරන්න පුළුවන් පරදත්තූප ජීවි කොටාසේ උපත ලැබපු ජීවියෙක්. ඊගාවට ධර්මයේ තුල සඳහන් වෙනවා පරදත්තූප ජීවි කියන කොටාසේක මරණින් මතු උපත්තිය ලැබුවාම ඒ ජීවීන්ට විරි වහ ගන්න අඳින්න ඇඟට වස්ත්‍ර නැහැ. ඊළඟ ඒ අයගේ කුස පිරෙන්න ඒ අය ගන්න ආහාරයක් කනගුණ දේවල් ඒ අයට ලබන්න බැහැ. මේ හැම දෙයක්ම පුළුවන් දකින්න විතරයි. ඒ වගේම තමයි අපිට යම් කිසි දෙයක් අවශ්‍ය වුණාම කඩේකට ගිහිල්ලා හරි ගන්න පුළුවන්. තමයි පරදත්තූප ජීවි කියන කොට්ටාසේ උපත ලැබුණු කෙනෙක්ට ගනුදෙනුවක් මේ සමාජය තුල කරන්න බෑ. ගනුදෙනු කිරිල්ලක් නෑ. ඊළඟට ඉන් එහාට ගියාම පාලන තන්ත්‍ර ක්‍රමයක් නෑ ඒගොල්ලන්ට. ඊළඟට කෘෂිකාර්මික ආදී යම් කිසි කාර්යයක් කරන්න ඒගොල්ලන්ට මේ සමාජය තුල නෑ. මේ ඔක්කොම නැති වුණාට එක දෙයක් කරන්න කරන්න පුළුවන් එකම දේ තමයි ඒ අය මැරෙන්න කලින් භවයේ හිටපු ඒ අයගේ ඥාති හිත මිත්‍රාදීන් දෙන පින
දකින්න අනුමෝදන් වෙන විතරයි පුළුවන්. ඒ නිසා තමයි පරදත්තූප ජීවි කියලා කියන්නේ. අනුන් දෙන පිළෙන් යැපෙන නිසා තමයි ඒ භවය තුල උපත ලබන්නේ. එතකොට ඒ භවය තුල උපත ලබලා ඉන්නකොට මේ අයට අනික් අය පින්කම් කරලා දෙන පුණ්‍ය ශක්තිය දැකලා අනුමෝදන් වෙලා තමයි යම් කිසි තලයකටපත් වෙන්න යම් කිසි භවයක නැවත උපතක් ලබා ගන්න පරදත්තූප ජීවි කොටාසියෙන් මිදෙන්න ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ කාරණාව පැහැදිලි කරගන්න බොහොම ලස්සන කතාවක් තියෙනවානේ. බිම්බිසාර රජතුමාගේ කතාව මතකයිනේ. බිම්බිසාර රජතුමා දවසක් කාලා බීලා ඔක්කොම ඉවර කරලා රාත්‍රියේ නිින්දට ගියාම ඈ නිින්දේදී දකින්න සිහිනයක් එක්තරා නිර්වස්ත්‍ර පිරිසක් ඇඟේ වස්ත්‍ර නැති විශාල පිරිසක් ඇවිල්ලා මේ රජතුමාට විවිධාකාරයෙන් ഘോഷාකාරී ශබ්ද කරමින් රාත්‍රියේ නිින්දට බාධා කරමින් සිහිනේ කරදර කරනවා ඇවිල්ලා. රජතුමා මේක දැකලා බොහොම බයටපත් වුණා. බයටපත් වුණා මුළු රාත්‍රිය එළිවෙන කම්ම නිදි වරජිතව ඉඳලා පහුවෙන්ද බුදුහාමුදුරු හම්බෙන්න කියලා බුදුහාමුදුරන්ට කිව්වා. බුදුහාමුදුරනේ මම මෙන්න මේ විදිහ හීනයක් දැක්කා. මහා භයානක හීනයක්. භයානක ශබ්දයක් ඇහුණා. භයානක රූප පේනවා. දැන් අපිට මේ හීනේ පේලා තියෙනවනේ. පේලා තියෙනවනේ. මට නම් පේලා තියෙනවා. ඔගලට පේන නැත්නම් මත් ගන්න. ඉතින් ඒ වගේ රූප පෙනුනා කියලා බුදුහාමුදුරන්ට සිහිපත් කරනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරු දේශනා කරනවා ඒකට හේතුව හැටියට ඊට ආත්මභාව 500කට එහා පැත්තේදී රජතුමා සමඟ කඩේතු කරලා රජතුමා නමින් මියපරණව ගිය ඥාති පිරිසක් ඉන්නවා මේ පරදත්තූප ජීවී කියන කොට්ටාසය තුල මේ අයට පින් මදි වෙනවා. දැන් මේ අයට පින් ඕනි. ආත්මභාව 500කට එහා පැත්තේ. ඒක හොඳට මතක තියාගන්න. ආත්මභාව එකක් දෙකක් නෙමෙයි මේ කියන්නේ. ආත්මභාව 500කට එහා පැත්තේ ඉපදිලා කඩේතු කරපු මිනිස්සු ආත්මභාව 500කට පස්සේ රජතුමාට ඇවිල්ලා පෙන්නුම් කළා. ඒ කියන්නේ එතකම් මේ අය පින් නැතුව අර කියන පින් මද පරදත්තූප ජීවී කියන කොට්ටාසී දුක් විඳිමින් ඇඟට වස්ත්‍රයක් නැතුව ඒ ආත්මභාව 500 කොච්චර කාලයක්ද කියන එක සඳහන් වෙන්නේ. අපි කාලේ හිතාගෙන කවුරු 50 ගන්න ධර්මත් එතන නේද? කොච්චර කාලයක්ද වුණා? අපිට එක තත්පරයක් එක දවසක් ඉන්න පුළුවන් එහෙම නේද? කුසට ආහාරක් නැතුව ඇඟට වස්ත්‍රයක් නැතුව. එතකොට හිතන්න ආත්මභාව 500ක් කියන දිවිතියක අවුරුදු ලක් අවුරුදු 1000කට එහා පැත කාල සීමාවක් වෙන්නට ඇති. ඒ විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා මේ පෙර ඥාති පිරිසක් තමයි යමිලා කරදර කරන්නේ. ඒ අය පින් මදි ස්ථානයේ ඉන්නේ. ඒ අයට පින් ඕන. ඒ නිසා දක්ෂිනාවක් කරලා ඒ අයට පින් අනුමෝදනාවක් කරන්න. ඒ වෙලාවේදී ඒ මොහොතේම බුදුහාමුදුරු ඇතුළු මහා සංඝ රත්නයට ආරාධනා කරලා දානය සකස් කරලා පූජා කරනවා. දැන් වැඩි හරි දාන දැන් සකස් කළා. දාන පූජා කළා. අරගොල්ලන්ට පින් අනුමෝදන් කළා. ඔක්කොම කරා. දැන් ආයෙ ඉන්න කෙනෙක් නැති වෙයිද? දැන් ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන රජතුමා ඉදා රාත්‍රියේ නිදාගත්තාම ඉදා රාත්‍රියේ තර පෙර පරිදිම ආයෙ ඉන්නේ දකිලා. හැබැයි පෙර තරම් භයානක නැහැ. වෙනසකට තියෙන්නේ පෙර තිබිච්ච ඔක්කොම දේවල් හරි. හැබැයි වස්ත්‍ර නැතුව නිර්වස්ත්‍රව තමයි අරහිරු ඔක්කොම පිරිස රජතුමා ඉදිරියේ පෙනී ඉන්නේ. ආයෙ නැවත ගිහිල්ලා පහුවෙන්ද බුදුහාමුදුරන්ට කිව්වා. කිව්වා බුදුහාමුදුරෝ දේශනා කරනවා රජතුමනි වස්ත්‍ර පූජාවක් කරලා ඒ අයට පින් දෙන්න. ඊගාවට ආයෙ නැවත චීවර පූජාවක් කරලා නැත්නම් වස්ත්‍ර පූජාවක් කරලා ආයෙ නැවත පින් දෙන්න. ඒ පින් දෙීමේ අනතුරු ඒ අයගේ ඒ මියපරදව ගිය බුද්ධිලයන් කිසිම බලපෑමක් සේහෙනෙන් පිළිලව එහෙම කිසිම දෙයක් වුණේ නැහැ කියලා ධර්මයේ තුන සාසන ඉතිහාසයේ බිම්බිසාර රජතුමා පිළිබඳව සාකච්ඡා කරන තැන්වලදී සඳහන් කරනවා. එතකොට මේ කාරණාවන් එක බැලුවාම අපිට තේරෙන ප්‍රධානම දේ තමයි ආත්මාව කීයක් වුණත් අපි එක ගනුදෙනු කරලා මිය පරලව ගිය සත්වයා ඉන්නවා අපේ පින් බලාපොරොත්තු වෙන. අපි ඒගොල්ලන්ට පින් නොදුන්නොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ අපිට ආශිර්වාද කරනවද ශාප කරනවද? ආශිර්වාද කරන්නේ නැහැ කියන්නේ ඒක විරුද්ධපත් අපිට යම්සේ හානියක් බලපෑමක් කරනවා කියන එකනේ. එතකොට මිය පරලව ගිය ඒ නිසාම තමයි බුදුහාමුදුරුව විශේෂයෙන්ම ධර්මයේ තුලින් දේශනා කරන්නේ මිය පරලව ගිය අයට පින් දෙන එක යුතුයකමක් වගකීමක් ඥාති ධර්මයක් හැටියට. ඒ අනිවාර්යෙන් අපි කළ යුතු දෙයක් හැටියට.
දැන් මේ කතාව අපේ ජීවිතේට සංසන්දනය කරගත්තොත් අපි ආත්මභාව 100ක් 1000ක් 500ක් හරි කමන්නේ කාලය ජීවත් වුණා කියලා තුන් මේ පසුගිය භවයත් අපේ මේ පරිලෝකයේ කොච්චරම පිරිසක් ඇද්ද අපි මේ බලන්න. ඒ ඔක්කොම පිරිස අපි සීගත පින්නේ නැහැ. නමුත් අපිට පුළුවන් පොදුවේ මිය පරිලෝකයේ සියලුම දෙනා කියලා අරමුණු කරලා පින්දෙන්න පුළුවන්. එතකොට එහෙම පින් දුන්නාම මේ පින් මද ස්ථානවල ඒගොල්ලෝ ඉන්නවනම් ඒගොල්ලන්ට පුළුවන් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා ඒ අයගේ අරුපාඩු බා සම්පූර්ණ කරගන්න අර බිම්සාර රත්නාවේ සිද්ධිය වගේ. ඒ වගේම තමයි විශේෂයෙන් අපි මිය පරිලෝක ගියායට පින් දෙනකොට ඒ පුණ්‍ය ශක්තිය අපි නිකම්ම නිකම් ඒ අයට දෙන්නේ නැහැ. නිකම්ම අපි පින් දෙන්නේ නැහැ මිය ගියායට. අපි සමීන් එහෙම හිටපු ගමන් විතරක් වගේ කතා කරනවානේ රාවණ රජුව ගැන. කැලයන් ගැන කතා කරනවා. හෙලයන්ගේ තියෙනවා ආර්ය ජාතික සිරිතක් තියෙනවා. නැත්නම් අපි කියන්නේ ආර්ය ජාතිකයෝ කියලානේ හෙලයන්. ලංකාවේ සිංහලයන්ගේ ආර්ය ජාතිකයන්ගේ චාරිත්‍රයක් තියෙනවා වතුරත් එක්ක බැඳිච්ච. ආර්ය ජාතිකයෝ නැත්නම් මේ වතුරයි අතර තිබුණේ බොහොම ළඟ කිට්ටු සම්බන්ධයක්. ඒ සම්බන්ධයේ කොච්චර දුරද කියනවා නම් අපි සාමාන්‍යයෙන් මිය පරිලව ගිය කෙනෙකුට පින් දෙනකොට පෑන් වක් කරලා තමයි පින් අනුමෝදනාව කරන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා. ජලය කියලා කියන්නේ විශේෂයෙන්ම ආර්ය ජාතිකයන්ට ළඟම සමීපතම දෙයක්. අදටත් ලංකාවේ විශේෂයෙන්ම අපේ ජනවාහරේ කියනවා විශේෂ ගමනක් බිමනක් යනකොට ඉස්සරහට වතුර විදුරුවක් අරගෙන ඉන්න සිරිතක් නේ. එදා අතීතයේ ඉඳලම වතුරත් එක්ක අපේ තිබුණ විශේෂයෙන්ම ඕක තිබුණේ ආර්ය ජාතිකයන් අතර. හෙළයන් අතර, සිංහලයන් අතර. අනික අය අතර නොතිබුණා කියන එක නෙවෙයි. බහුතරයක් දෙනාට වඩා මේ පුද්ගලයෝ සිව් හෙළයන් අතර ඕක තිබුණා. එතකොට මේ වතුරත් එක්ක තිබිච්ච ගනුදෙනුම පින් අනුමෝදන් කරන තැනදීත් අපි පෑන් වක් කරලා තමයි මේ පින් අනුමෝදන් කරන්නේ. නිකම්ම නෙවෙයි. ඒකෙදි විශේෂත්වයේ තියෙන්නේ මේ පෑන් වක් කරන එක, පෑන් වඩලා පින් අනුමෝදන් කරන එක අද ඊ ආරම්භ වෙච්ච එකක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලම මේ කාර්ය සිද්ධ වෙච්ච දෙයක්. විශේෂයෙන්ම මහා වාක්‍යය තුල සඳහන් වෙනවා, මහා වාක්‍ය පිටකය තුල සඳහන් වෙනවා බිම්බිසාර මහ රජතුමා වේළුවනාරාමයේ පූජා කරන වෙලාවේදී ඒ පූජා කරන්න පෙර ආතුල තමන්ගේ මිය පරිලෝකයේ ඥාතිය ඇතුළු හැම දෙනාම සිහි කරලා පෑන් වක් කරලා තමයි මේ පූජාව සිද්ධ කරන්නේ. ඊළඟට විනය අටුවාව තුල සඳහන් වෙනවා මහා බිම්නාවට පූජා කිරීමේදී දෙවන පෑතිස් රජතුමා අත පෑන් වක් කරලා තමයි මේ පූජාව කරන්නේ. වෙනතුනේ ඉතිහාසයේ අද වර්තමානයේ වෙනකොට තාවමත් තියෙන චාරිත්‍රයන් අතරේ තියෙන එක චාරිත්‍රයක් තමයි දෙන්නේ විවාහ වෙනකොට විවාහ වෙන ජෝඩුව බාර දෙන්නේ කොහමද? ඇඟිලි දෙකේ එකතු කරලා අතපැන්නක් කරලා නේද? ඒ වගේම විහාරස්ථානයකට ගම්බද පළාත කරන විශේෂයෙන්ම නින්දගම පූජා කරනකොට ওই නින්දගම පූජා කරද්දී භාවිත කරන ඔප්පුව තමයි පැන්නක් කරලා බාර දෙන එක. ආනි ජාතිකයන්ගේ හෙළයන් ඉදුණ ඔප්පුව තමයි ඕක. වෙන ඔප්පු දිරාපු ඉස්සර තිබුණේ නැහැ ඉස්සර කාලේ. අද නම් ඔප්පු දිරාපු අස්සක් කරා නැත්නම් කම්පියුටරේට දැම්මා ගත්තා. හැබැයි ඉස්සර ඔය තාක්ෂණී දුන්නේ නැහැ. ඉස්සර තිබුණ ඔප්පුව තමයි අතපෑන් මක් කරන බාර දෙන්නේ. ඒ ඔප්පුව ඔප්පුවකින් බාර දෙනවා වගේ උදාහරණයක් තමයි පෙන්වන්න කරන්නේ මේ පෑන් වඩලා පින් දෙන එක. පෑන් වඩනකොට අපි භාවිත කරන වාදින දෙකක් තියෙනවා. එක වාදනයක් තියෙනවා පෑන් වලින් පිරිච්ච එක. තව වාදනයක් තියෙනවා පෑන් වලින් නිස් වෙච්ච වාදනය. අපි සලකන්නේ පෑන් වලින් පිරිච්ච වාදනය තමයි උපමාවකින් අපි සංකේතවත් කරගන්නේ. පින්කම් කරපු අපි දැන් අපි පින්කම කරලා අවසානයේ මොහොත වෙනකොට පින්ෙන් පෝෂණය වෙලා ඉන්නේ. පින් පුරවගෙන ඉන්නේ. එතකොට අර මියපරලව ගියාය පින් මද ස්ථානයක ඉන්නවා කියන එක සංකේතවත් කරන්න තමයි හිස් වාදනය තියෙන්නේ. එතකොට අර පෑන් තියෙන වාදනයේ අර පෑන් නැති වාදනයේට පෑන් වක් කරනවා. වාදනයේ ප්‍රමාණය වක් කරනවා. නෑ. පෑන් වාදනයේ පිරිලා ඉතිරිලා යන වක් කරනවා. ඒකෙන් සංකේතවත් කරන්නේ පින් අනුමෝදන් කරපු ඉහළ ස්ථානයක ඉන්න පිරෙන් පොසත් වෙච්ච අපි ඒ ලබාගත් පුණ්‍ය ශක්තිය පින් මද ස්ථානවල ඉන්න අර පිරිසට
පිනෙන් පිරිලා ඉතිරිලා යන අනුමෝදන් කරනවා කියන එක සංකේතවත් කරන්නයි උපමාවකින් ඒ ක්‍රියාව සිද්ධ කරලා මේ අනුමෝදනාව සිද්ධ කරනවා. ඒතකොට අපි නිකම්ම නෙවෙයි මේ අනුමෝදනාව කරන්නේ ආර්ය සිංහල චාරිත්‍ර ධර්මයට අනුකූලව ඔප්පුවකින් තමයි මේ පින අනුමෝදනාව කරන්නේ බාර දීම සිද්ධ කරන්නේ. ඔය විදිහට මියපරණ වගිය AI සිහිපත් කරගෙන AI වෙනුවෙන් අපි විවිධ පුද පූජාවන් පින්කම් සිද්ධ කරනවා. බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම මේ මියපරණ වගිය පූජලයන් පින් දීමේ කියන කාරණාව ඔය විදිහට දේශනා කරනකොට එක්තරා සූත්‍රයකදී මියපරණ වගිය පූජලයන්ට පින් දෙන එක පිළිබඳව විශේෂයෙන් අපිට අනුශාසනාවන් සිද්ධ කරලා තියෙනවා. ධර්මයේ තුල සඳහන් වෙනවා එක සූත්‍රයක් කුදක නිකායේ කුදක පාඨවල සඳහන් වෙන එක සූත්‍රයක් තියෙනවා තිරෝකුඩ සූත්‍රය කියලා. මේ තිරෝකුඩ සූත්‍රයේ තුලදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් එක්ක කඩේතු කරන මියපරණවගේ සත්වය මරණින් මතු මේ කියන පරදත්තෝප ජීවි කියන කොට්ටාසය තුල උපත ලබලා ඉන්නවනම් ඒ පුජ්‍යලෝ අපි උදාහරණයක් විදිහට මේ ගෙදර ඉඳලා කෙනෙක් මියපරණ කියා කියලා ඒ කියන පරදත්තෝප ජීවි කියන කොට්ටාසයෙන් නම් උපත ලබලා ඉන්නේ එයා මරණයටපත් වෙලා එයා මේ නිවසට ඇවිල්ලා නිවසේ බිත්ති වලින් එපිට දෙමන් සංජීවන දුම්මන් සංජීවන ඊළඟට දොර අභියස මේ ආදී ස්ථාන වලට වෙලා බලා ඉන්නේ. ඇයි බලා ඉන්නේ? එයා වෙනුවෙන් යම දෙයක් මොනවද ඒ කියලා පින් දෙයක මොකද එයාට ගන්න පුළුවන් පින් විතර වෙන කිසිම දෙයක් එයාට ගන්න බෑ. පරදත්තෝප ජීවි කියන කොට්ටාසයක උපත ලැබුණු කෙනෙක්. එතකොට මෙයා ඒ දොර බාහා දොර ආසන්නයට සමීපයට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්නකොට ඒ නිවසේ ඉන්න පූජ්‍යලයන්ගේ සමහර පූජ්‍යලයෝ ඉන්නවා. සමහර නිවෙස් වල ඉන්න පූජ්‍යලයෝ ඉන්නවා. ආහාර පාන ඇති තරම් තියෙනවා. කෑම බීම ඇති තරම් තියෙනවා. ඊළඟ වස්තුව ධනෙ මේ හැමදේම ඇති තරම් තියෙනවා. ඒ ඔක්කොම තිබිලා අරගුණ සිහි කරන්නේ නැති දාය මිනිස්සු මිය පරලොව ගියාය සිහි නොකරන මිනිස්සුත් ඉන්නවා. එයයි සිහි කළ කින් නොදෙන මිනිස්සු. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී ඒක දේශනා කරන්නේ ඒකට හේතුව අර මිය පරලොව ගිය කට්ටියගේ කර්ම ශක්තිය. කෑම බීම කොච්චර තිබ්බත් ආහාර පාන ධනිය සම්පත් ඔක්කොම තිබ්බත් මිය පරලොව ගියාය සිහි කරලා කින් නොදෙන්නේ ඇයිද සිටුවේදී ඇති වෙන්නේ? ඒ තරමටම මිය පරලොව ගිය කට්ටියගේ අකුසල කර්ම වලවල. අපි අර කතාවට කියන්නේ කර්මකාර මිනිස්සු කියලා. ඒ කට්ටියගේ මැරිච්ච මිනිස්සුන්ගේ ඒ ජීවිතේ මහා කර්මකාර ජීවිතයක්. ඒ මිනිස්සුන්ගේ කර්මය කොච්චරද කියනවනම් මැරිලාවත් ඒ මිනිස්සුන්ට පින් දෙන්නේ ඉන්න මිනිස්සුන්ගේ සිතුවිල්ල පහළ වෙනවා. ඒ නිවසේ ඉන්නේ මේ ඔක්කොම පහසුකම් තිබිලා. ඒක තමයි අර මියගිය කෙනා ඉන්න අයගේ පින් ලබන්න තරම් වාසනාවන්ත කෙනෙක් නෙවෙයි. දැන් පහුගිය කාලේ ඕනතරම් අපිට ඒ වගේ සිද්ධි දැක්කන්නේ. අර ලංකාවේ සමහර පුජිලෝ හිටියා මට මතකයි එකපාරක් කහවත්ත කොටකේතර ඝාතනයක් වුණා. ඒ අම්මව මරන්නේ ඒ අම්මව මෙලොවට බිහි කරන පුතා. නේ දකින්නේ නැති මේ කහවත්ත කොටකේතර. ඒ අම්මව මරන්නේ තමන්ව මෙලොවට බිහි කරන පුතා. හැබැයි මරණයෙන් පත් වෙලා වෙච්ච දවසේ අවසන් කටයුතු සිද්ධ කරන ලායි පොළවේ හැපි හැපි අඬා දුක් වෙනවා අම්මා ගැන. හැබැයි අවසානයේ පරිචයන කරලා ඔක්කොම කරලා තොරතුරු හොයා ගන්නකොට පුතා තමයි සිද්ධිය කරලා තියෙන්නේ. එහෙම පුතෙක්ට අර අම්මට පිනක් කරන්න සිතුවිල්ලක් පහළ වෙනවා. එහෙම පුතෙක්ට තමන්ගේ මියගිය අම්ම වෙනුවෙන් පිනක්වත් කරන්න. ඒක එක පැත්තකින් බලුවම දරුවන්ට අපිට දොස් කියන්න බෑ. මොකද හේතුව අර අම්මත් පව් කරලා තියෙනවා. එහෙම දරුවෙක්ගේ පින් නොලබා කටයුතු කරන්න තමයි. ඒක තමයි සසර නේද? ප්‍රධාන මාතේ හැමදාම කියනවාගේ සසර ගනුදෙනු වෙනවානේ. මේවිල සසර ගනුදෙනු. මේ ආත්මය අපි අන්ති කෙනෙක්ගේ ජීවිතේ තොරකලා නම් ඊළඟ ආත්මේ රිටර්න් එක අපිට හම්බ වෙනවා. අර කතාවට ගැටලු තියෙනවද? සමහර බලල් පැටව ගියනවා. ඒ බලල් අම්මම මෙලවට වදලා ඒ බලල් අම්ම මේ පැටව කනවානේ. සමායෙ පෙර ආත්මේ තෝම මරාගෙන කනවා කියන චේතනාවෙන් මැරිච්ච කෙනෙක් වෙන්නේ. ඒ ආත්මේ බලල් ආත්මේ ඉපදුනා අර පැටව ටිකක් විදියට අර සිද්ධියට සම්බන්ධ වෙච්ච කෙනාව ඉපදුනා. අන්තිමේදී පැටව මරාගෙන කනවා. ඉතින් ඒක අතර වෙන්නේ නැහැ.
මොකද ඒ ටික සංආත්මය කරගෙන තව පවක් ඕක ආයි ඊළඟාත්මය යනවද නැද්ද ආයි යනවා ආත්මභාව 1000ක් නම් ඔය 1000ෙන් මොකද කරන්නේ එයාට මෙයාට දෙපැත්ත මාරු වෙවි අනේකයි වෙන්නේ අන්තිමේදී වෙන්නේ තව තව සසර දික් වෙනවා සසර දික් කරගන්න අවශ්‍ය කරන අකුසල මාර්ගයේ දොරවල් මතරම විරුද්ධ කරගන්න එහෙම පුජ්‍යලව ගත්තාම මැරිලා ගිහිල්ලා ඒ අයද පිනක් කරන්න සිතුවේ පහළ නොවන මට්ටමේ චරිතය අර ලංකාවේ මට තන මතක නැහැ ලංකාවේ ඉන්න තැනක් තියෙනවා අහලත් ඇදී කවුරු හරි මැරිච්ච කෙනෙක් මට මතක විදිහට මේක නුවර ටවුන් එකේ මොකද තියෙන්නේ හරි යාපනයේ තියෙන්නේ මැරිච්ච පුජ්‍යලයේගේ මැරිච්ච මිනිහ වළඳාපු වළටක් වෙන ගහන මදන්නේ නැ නුවර හරි යාපනයේ ඔය දෙකේ එක ළඟ තියෙන්නේ ඒ මැරිච්ච අකුණු ගහනකොට කිසිම හේතුවක් නැතුව මේ මිනිහ වළටක් අකුණු ගහනවා ඉදිරි කොට කොට බලන්න මේ මිනිස්සු මැරිලා ගිහිල්ලා වළඳාපු මේ වළට මොනතරම් කර්ම ශක්තිය බලපානවද කියන්නේ කවුද දන්නේ සතරේ අපි මොනව කරලා තියෙනවද කියලා කවුද දන්නේ ගියාත්මේ අපි අම්මා මරලා තාත්තා මරලා සහෝදරයා සහෝදරිය මරලා මොනතරම් අපසල ගොඩාක් රැස් කරගෙන ඇත්තේ නේද එහෙම වැළුවොත් මේ සසරේ අපි ගෙවාගෙන යන ගනුදෙනු අහෝසි කරගන්න පුළුවන් එකම මාර්ගය තමයි පුළුවන් තරම් කුසලයේ පිහිටීම කුසලයේ පිහිටන එක තුල අපිට පුළුවන්කම තියෙන අපේ කුසල පක්ෂේ වැඩි කරගන්න අකුසල පක්ෂේ යටපත් කරගන්න මේකේ කාරණාවන් දෙකක් අපි සම්පූර්ණ කරගන්නවා ඒ සම්පූර්ණ කරගන්නම කාරණාවන් දෙකෙන් එකක් අපිට ස්වභාවයෙන් නිපදෙනකොටම ලැබිලා තියෙනවා ඒ ලැබිච්ච එක ලැබිලා තියෙන 150 තව 150ක් තියෙන ওই 150 අපි ඉස්මතු කරගන්නවා කාරණාවන් දෙකෙන් එකක් තමයි පෙරපින් අපි හැමෝටම පෙරපින් තියෙනවා පෙරපින් තියෙන නිසා තමයි මනුෂ්‍ය භවයේ උපත ලැබෙන්නේ මනුෂ්‍යයන්ට අවශ්‍ය කරන සබ සම්පත් ලැබුණේ පෙරපිනේ අද වෙනකම් මේ ගෙවිච්ච කාලේ මැරෙන්න අවස්ථාව කොච්චර තිබ්බත් මැරෙන්න දුව බේරුනේ පෙරපින තියෙන නිසා දැන් මේ කාල සීමාවේ කොරෝනාවෙන් අපි බේරිලා ඉන්නකොට තාමනේ දැන් මට මේ පින්කමට එන්න පැය භාගික විතර කලින් කෝල් එකක් ආවා අපි තවත් සිංහල පැමිණි එකකට මේ වගේ මේ ලංකාවේ පැමිණි එකකට කොරෝනා එන්නේ මම හිතන්න ගන්න බැහැ අපි ඉදිරියේදී වෙනුනු පින්කමක් කරනවා ඒ වගේ අපි මේ තත්ත්වයෙන් තාම ආරක්ෂා වෙලා ඉන්නවා එතකොට මේ හැමතැනකදීම ආරක්ෂා වෙන අපිට අවකාශය ලැබුණේ අපිට තාම පෙර පින තියෙනවා හැබැයි ඒක අපිට තියෙන්නේ 150 ඉතින් 150 අපි මේ ආත්මේ වීර්යවන්ත වෙන්න ඕනේ අර පෙර පින තව ඉස්මතු කරගන්න මේ ආත්මේ වීර්යවන්ත වෙන්න ඕන ඒ වෙලාවේ කාලය ධනේශ වගේ කැපකිරීම කරන්න ඕන ඒ වෙලාවේ මහන්සි වෙන්න ඕනේ ඔය දෙකම එකතු වෙච්ච දණ අපිට තියෙනවා සාර්ථක මාර්ගයෙන් නිවැරදිව ගමන් කරන්න බාධාවන්ගෙන් තොරව. එතකොට අපිට පුළුවන් අපි මැරිලා ගිහින්ලා ඉන්න කෙනෙක් හරි අපට පින් දෙන්න. ඒ වගේම තමයි තවත් පැත්තකින් බැලුවහම මැරුණාට පස්සේ විශේෂයෙන්ම මැරුණාට පස්සේ අපි කාගෙන්වත් කියන බලාපොරොත්තු වෙන එකේ තේරුමක් තියෙනවා. ඇත්තටම තේරුමක් නැහැ නේද? මරුණාට පස්සේ මේ බලාපොරොත්තු වෙන වඩා හොඳම දේ තමයි ඉන්න භවය තුල අවශ්‍ය කරන කුසල රැස් කරගන්න. ඒ කුසල සම්පතින් රැස් කරගත්තාම මරුණාට පස්සේ ඉන්න අය පින් දුන්නත් නොදුන්නත් අපිට සසර ගමන සුවපත් කරගන්නම පින් රැස් කරගන්න. ඒ නිසා මේ කෙවා ගන්නා වූ කාල සීමාව තුල අපි පුළුවන් තරම් මහන්සි වෙමු පින්කම් කරගන්න. ඒ පින්කම් කරගත්තාම මෙලවත් පරලවත් දෙලවත් සුවපත් කරගන්න අපිට අවකාශය ලැබෙනවා. එතකොට අර කියාපු විදියටපත් වෙන්නේ නැතුව මරුණාට පස්සේ අපි කරගත්ත පිනක් තියෙනවා ඉන්න අය අනුමෝදන් කරන පුණ්‍ය ශක්තියක් තියෙනවා. එතකොට පුණ්‍ය ශක්තිය දෙකම එකතු වෙලා අපි උපත්තිය ලබන භවය සුවපත් වෙන උපදින්න අපිට අවකාශය තියෙනවා. ඉතින් කාල වේලාවත් නික්මලා ගිහින් තියෙන නිසා වෙනු ඊට වඩා දීර්ඝ නොකර කම නැහැ නේ. ධර්මදේශනාව අපි දීර්ඝ නොකර අපි පොදුවේ කරන පුණ්‍ය අනුමෝදනාවත් සිත කරන නිසා එයත් කරලා අවසන් කරනවා විශේෂයෙන්ම ඒකත් මතක් කරගන්න අපි අවසානයේ පොදුවේ පුණ්‍ය අනුමෝදනාවක් කරනවා මම මේ විහාරස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කරපු දිනේ පටන් අද වෙනකම් කරගෙන යන පොදු ක්‍රියාවක් කියන්නේ ඒක සිත කරන්න එක හේතුවක් තමයි මෙන්න මේ කියන පින් අනුමෝදනාව අපි ඒකේදී පින් අනුමෝදන් කරනකොට එක පුජ්‍යලෙක් දෙන්නේ කර්ම කරලා පින් අනුමෝදන් කරා නෑ විශාල පිරිසක් එක්ක ලබන කරනවා දෙවියෝ ගත්තාම අපි ඉන්න භූමියේ ස්ථානයේ
අධිපෘහිත දෙවියන් සිල් කරන ඒ ඇට නැත්තේ ඊගාවට සුජීවතු කටයුතු කරන හැමෝටම ඉෂ්ඨකාමී වස්තුගාමී ආදී වශයෙන් සිහි කරන ඒ දෙවියන් පිට දෙන්න ඊගාවට රට ජාතිය ආගම ආරක්ෂා කරන දෙවියෝ සිහි කරන පිට දෙන්න ඊළඟට ශ්‍රී විෂ්ණු සමන් කතරගම ගම්බාර පත්තිය ජලි මුණ්ඩා ආදී දෙවියන් සිහි කරන ඒ දෙවියන් පිට දෙන්න ඔක්කොමත් කරලා එක්කෙනෙක් දෙන්නේ කරේ මගේ අරමුණ ඒකත් හොඳ නෑ නේ ඒ නිසා අවසානයේ අපි කියනවා සියලුම ලෝක සියලුම දිව්‍ය සම්සාර එතකොට මේ ලෝකයේ තුල මේ විශ්වයේ තුල යම්කිසි ලෝක ධාතුන් රාශියක් තියෙනවා නම් ඒ සියලුම ලෝකවල වැඩ ඉන්න සියලුම දෙවිවරු අරමුණු කරලා ඒ සියලුම දෙවියන් අපි පින්දේ මිය පරලොව ගිය අය පින්දෙනකොට අපි කොහොමද පින්දේ අපේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන අපි පින්කම කරන නිසා අපි මූලික වශයෙන් විහාරස්ථානයේ වැඩ සිටීම තරන්නේ විහාරස්ථානයට සම්බන්ධව වැඩ කටයුතු සිද්ධ කළ සියලුම මහා සංඝ රත්නය අපවත් වෙච්ච. ඒ හැමෝම අපි අනුමත කළ ඒ අයට පින් දෙන්න. ඊගාව විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අද මේ තියෙන තත්ත්වය වෙනුවෙන් ඒ ගේන අපකප වෙච්ච ඒ වෙනුවෙන් කටයුතු කරන මියපරලෝකයේ සියලුම දෙනා සිහි කරනවා අපි පින් අනුමෝදන් කරා. ඊගාවට අපි රට ජාතිය ආගම සම්බුත් සාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු උතුම් වීරෝදා රාමිනු. ඇත්තටම ඒ අයින්නේ අපි අද උස්ම ගන්නෙ නේ. නැත්නම් අපි අද උස්ම ගන්නෙත් නැහැ නේ. මේ රටක ඉතිහාසය ඉන්නේ වෙනම කතාවක්. නමුත් ඒ කාලේ අපි කඩේරු කරපුදී අපි හොඳ ආකාරව දන්නවා. ඊළඟ කොරෝනාව නිසා මරණයට පත් වෙච්ච හැමෝම මරණ කරා. නේ? ඊගාවට පින්කම් කරන මේ පින්කම් වල සම්බන්ධ වෙන සුජීවත් වෙන හැමෝගේම නමින් නියගේ. එතකොට අපි ප්‍රාර්ථනා කරන්නේ මේ භවයේ විතරක් නෙමෙයි. මේ සසන ගමන ආරම්භ කරන මොහොතේ පටන් මේ ජීවන මොහොත දක්වාම කියලා අපි අරමුණ කරා. එතකොට මේ කාල සීමාව තුළ අපි අපේ එක ගනුදෙනු කරන සම්බන්ධකම් පවත්වලා මියගිය හැමෝම අපි අරමුණ කරා. ඊගාව ඒ කරලත් එක්කෙනෙක් දෙන්නේ මගේ අරමුණක් කියලා අපි එතනදී කියනවා මිය පරලොව ගිය සියලුම ලෝක සියලුම සත්වයා කියලා හැමෝම අරමුණ කරා. ඊගාවට අපි පින් අනුමෝදනා ආශිර්වාද කිරීමේදී සුජීවත් වෙන්න මූලික වශයෙන් අපි ගෞරවනීය නායක හමුදුර වරමුණ කරමු. උන්වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නය අරමුණු කරමු. ඊගාව විශේෂයෙන් අපේ විහාරස්ථානයේ වෙනුවෙන් උදව් කරන උපකාර කරන මේ පිරිසට අපි අරමුණු කරන ආශිර්වාද කරන්න. නේද? ඒක විශේෂයෙන් අපි කරන දෙයක් නේද? ප්‍රධාන මාත්‍යත් අපිට මෙතන මතක් කරනවා. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක් නේද? එතනදී අපි එක්කෙනෙක්වත් මගේ ඇරෙන්න නැති වෙන විදිහට අපි හැමෝම අරමුණු කරමු. නේද? කායික උදව් කරමු. වචනේ උදව් කරන සිතේ උදව් කරන ඊගාවට දෛනික උදව් කරන මාසික වාර්ෂික ශ්‍රමේ ඊවාගේම ධනේ ඊවාගේම ශ්‍රමේ ධනේ වස්තුවේ ආදී වශයෙන් ද්‍රව්‍යමය වශයෙන් මේ හැම විදියකට උදව් කරන හැම කෙනෙක්ම අරමුණ කරන ලෝකේ හා කෙළවරේ හැරි ඉඳගෙන යම් කෙනෙක් අනේ මේ විහාරස්ථානයේ වැඩ කටයුතු කෙරෙනවා අපට උදව් කරන්න බෑ මේ විහාරස්ථානයේ තව තවත් මේ වැඩ කටයුතු කරගෙන යන ශක්තිය ලැබේවා කියලා කවුරුහරි ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාව කරන කෙනාට අපි මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු. ඒ විතරක් නෙවෙයි මේ ඔක්කොරම කලින් කොරෝනා හැදිච්ච හැමෝටම කොරෝනා නිසා දුක් විඳින අපහසුතාවයට පත් වෙච්ච අයට වාසිය කරන අපි පින් දෙනවානේ. ඇයි අපි මේ ඔක්කොරම පින් දෙන්නේ? මේ ඔක්කොරම පින් දෙන එකෙන් යහපතක් කරන එක පැත්තක්. එක පැත්තකින් සිද්ධ වෙන යහපත තමයි මේ හැමෝටම අපි මෛත්‍රිය කරනකොට මේ හැමෝටම අපි යහපත ප්‍රාර්ථනා කරනකොට පින්තුනි අපිට ඇසට නොපෙනෙන ආදී වශයෙන් තියෙන බලපෑම් ගොඩක් තියෙනවා. මේ තියෙන සියලු බලපෑම් වලින් අපිට සහනයකටපත් වෙන්න ගැළවෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොවුනොත් ඒ එන බලපෑම් පින්තුනි අපේ ජීවිතයේ විවිධ අවස්ථාවල ඒ වාර ලකු වෙන සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේම බලකින්නම් අපිට මේකින් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි අපේ සංසාර මේ ගෞරවගාමී ජීවිතය තුළ මොනවා හරි ආකාරයෙන් වෛරයක් ඇති කරගෙන ආවනම් අපි මේ විදියට දීර්ඝ කාලයක් හැම සත්වයාම අරමුණු කරගෙන අපි එයාට ආශිර්වාද කරනකොට මෛත්‍රිය කරනකොට අපිට පුළුවන්කම තියෙන අපේ හිත තුළ තියෙන රාගය ద్వේෂය මෝහය කියන මේ ප්‍රධාන අකුසල් දුරු කරන්න. මොකද හේතුව නිතර මෛත්‍රිය වඩන කෙනෙක්ගේ හිතේ රාගය උපදින්න හේතුවක් නෑ. ද්වේෂය උපදින්න හේතුවක් නෑ. දැන් සමහර වෙලාවට ඔබ ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් තියෙන කෙනෙක් නිසා ඔබට තීරණ ඇති යම් කිසි අවස්ථාවක කේන් තියෙන ස්වභාවයක් ඇති වුණත් ඩක් ගාලා අනික් අය නැති වුණත් ඔළුවේ තවන්න කියනවා
ආමත් ධර්මයේ පිළිතුරු කෙනෙක් මං කේන්ති ගත්තට මේ කේන්ති අරන් හැසිරෙන එක ඇත්තම හොඳ දෙයක් නෙවෙයි කියලා ඔළුවට දෙනවද නැද්ද ඔළුවට දෙනවයි ඒ ඔළුවට දෙන්නේ ධර්මයේ මතක් වෙන්නේ වෙලාවට අර ඇතු වෙන ද්වේෂයේ ඉස්තිය ඇති වෙන ද්වේෂයේ කය වචනේ කෙලියට පිට කරන්න කලින් මතක් කරවන්නේ අපි මේ ධර්මයේ තුල ඉන්න නිසා එහෙම ධර්මයේ තුල ඉන්නකොට ඒ ධර්මයේ තුල ඉන්න පුද්ගලයන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් බව නිරන්තරයෙන්ම ලැබෙනවා දෙවියෝ බව ආරක්ෂා කීස තීත්වන්නේ මෛත්‍රී කරන පුද්ගලයන් දෙවියෝ බව ආරක්ෂා කරනවා මිනිසයා සම්මුසියත් හැම කෙනෙක්ම ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ නිසා මේ විදිහට හැම පුද්ගලයෙක්ම අරමුණු කරගෙන හැමෝටම පින්දෙන එක මහා පින්ද සමහර වෙලාවට පින්කම් කරලා අවසානයේ විශාල පිරිසක් අරමුණු කරගෙන පින් දුන්නාම සමහර ලාඩ කෙනෙක් දෙ දෙන්න පුළුවන් මේ දින කියන අපි දන්නේ නැහැ නේ අනුමෝදන් වුණාද නැති කියලා එහෙම අනුමෝදන් වුණොත් ඒ අය අනුමෝදන් වෙන එක ඒ අයගේ සබ විපාක ලබා ගන්න එක හරියි එහෙම නැතු ඒ අය අනුමෝදන් නොවුනොත් මොකද වෙන්නේ අනුමෝදන් නොවුනොත් තහකේයිද නැහැ නේ නැවතත් අපටම තමයි මේ පින රැස් වෙන්නේ මේ ඉස්සරහා තියෙන වීදුරුවට අපි රබර් බෝලයක් අරන් ගහුවොත් වීදුරුව තියෙන නිසා වීදුරුව වැදිලා ආපි දෙනවා වීදුරුව නැත්තම් එහෙම එහාට යනවා ආය ආපි දෙන්නේ නැහැ මිය ගියා එදා දෙන පින අනුමෝදන් වෙන පුළුවන් භවයක තරඟ ස්ථානයක ඉන්නවනම් ඒ අය අනුමෝදන් වෙනවා බැරි තැනක නම් ඒ අය මේ පින් අනුමෝදන් වෙන්නේ නැතුව ඒ දුන්නාව පුණ්‍ය ශක්තිය නැවත අපි කරා පැමිණ අපටම විපාක ලෙස සලසන ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඡායාව අනුපායි අපි කරන හැම පින්කමකම පුණ්‍ය ශක්තිය අපේ හැවදාන වගේ පසුපස නිතරම ගමන් කරනවා සැප විපාක දිය යුතු දැන සැප විපාක ලබා දෙනවා එහෙම පින්කමක් තමයි පින් අනුමෝදන් කිරීම මමුඩින් කිව්ව එකයි පින් කන් දෙකම හෝ එක පින්කමක් අපි වෙලාවේ හැටියට සාකච්ඡා කරමු කියලා ඊළඟට තව මේකේ තව විස්තරයක් පුංචි විස්තරයක් තව ඉස්සරහට තියෙන කාල වේලාව ගොඩක් යන නිසා අපි ඒක ගන්න නැතුව ඊළඟ ධර්මානුශාසනා තුලින් තිරෝකුණ සූත්‍රයේ මූලික කරගෙන තිරෝකුණ සූත්‍රයේ තුල බුදුහාමුදුර අනුමෝදන් අපි ගාථා දෙක කිහිපයක් කළ කාරණාවන් වගේ තව ඉස්සරහට තියෙනවා මිය පරලොවදී සත්වයාගේ හැසිරීම මේ පරලෝකීය සත්‍යයට අපි දෙන පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙන හැටි ඒ අය අපට ආශිර්වාද කරන හැටි ඒ අය මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා ඒ අයගේ භවගමන සුවපත් කරගන්න හැටි ආදී විස්තරය මේ තිරෝකුණ සූත්‍රයේ තුල බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා. තියෝගලන්ට අවශ්‍ය නම් බලන්න පුළුවන් කියලා කුද්දකනිකායේ කුද්දක පාඩවල තියෙනවා මේ තිරෝකුණ කියන සූත්‍රය. මේ සූත්‍රය කියවලා බලුවහම තවදුරටත් විස්තර අපිට ඒ තුලේ තහවුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් මේ දවල් ධර්මානුශාසනාව දීර්ඝ නොකර මෙතනින් ධර්මානුශාසනාව අවසන් කරලා අපි පින්කමේ සාකච්ඡා කළ පරිදිම මේ පින්කමෙන් ජනිත කරගත්ත පුණ්‍ය ශක්තිය දැන් හතරවෙනි පින්කම වෙච්ච පින් අනුමෝදන් කිරීම නැත්නම් පත්ති දාන පින්කම හැටියට සඳහන් වෙන මේ පින්කම සිද්ධ කරලා එයට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම පින්කමේ අරමුණ හැටියට අරමුණ කරගෙන බලාපොරොත්තු වෙන්නේ චනාදී දියණියගේ අවුරුදු 6 සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ ජන්මදිනයේ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඊගාවට සනීල් දියණියගේ 5 වෙනි ජන්මදිනය ආරම්භ කරගෙන ඒ දියණියට ආශිර්වාද කරනවා. මේ දෙපළට ආශිර්වාද කිරීම තමයි ප්‍රධාන පරමාර්ථය, ප්‍රධාන අරමුණ. එහෙමනම් මේ දෙදෙනාට මූලික වශයෙන් අපි ආශිර්වාද කරමු. මේ සියලු පින්කම් වල පුණ්‍ය ශක්තිය කරන කොටගෙන එයාගේ මෙලව ජීවිතයේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වාසනාවන්ත වේවා ඒ දරුවන් කරන වෙන සියලු අධ්‍යාපනික කටයුතු බලාපොරොත්තු වන පරිදි සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබෙන වාසනාවන්ත සුභම සුභ ජන්ම දිනයක්ම අපි කියවනේ ඉස්සර කතාවේදී මිය පරලොව කියලා සමාගාට අම්මා වුණා පුතාගෙන් පින් ගන්න බැරි තරම් අකුසල කර්ම තියෙනවා කියන තේකේ අනිත් පැත්ත සෝමාම්මගේ. සෝමාම්මගේ ඒකේ අනිත් පැත්තේ කුසල කර්මයේ තියෙනවා.
බලන්න අම්මා කියන ගෞරවණීය නාමය ලබන්න තරම් හැමෝගේම මොන තරම් ඒ වාසනාවන්ත කියලා. ඒ නිසා මේ වාසනාවන්ත මෑණි කෙනෙක් ඉතින් අපට විහාරස්ථානෙට සම්බන්ධ වෙච්ච දවසේ ඉඳලා අම්මා කෙනෙක් වගේ වෙලාවට කතා කරනකොට ආමුදුරුව කෙනෙක් අමතකලා පුතේ කියලා කියනවා. ඉතින් ඒ තරමට අපිට ලෙන්ගතුව බොහෝම කාරුණිකව බොහෝම ගෞරවයෙන් අපිත් එක්ක බොහෝම ලෙන්ගතුව කටයුතු කරන මෑණි කෙනෙක් හැටියට අපිට සිහිපත් කරන්න පුළුවන්. තේවාදීම මම හිතන්නේ මේ සියලුම කටයුතු සිදු කර ගැනීමේදී අපි ප්‍රසන්න මහත්මයා, අනුජා මහත්මිය, මේරි නෝනා මේ හැමෝම බොහෝම කල්යාණ මිත්‍රයෝ හැටියට උදව් වෙමින් උපකාර වෙමින් මේ කටයුතු වල සම්බන්ධතාවය දක්වනවා. ඉතින් මේ බුදු කුටිය දැක්කහම මේ පිළිස ගැන අමුතුවෙන් කියන්න වචන අවශ්‍යම නැහැ නේ. දැන් මේ දවසම මහා දෙවත්ත කාර්යයක් කරගන්න. ඒ කියන්නේ බුදු පිළිම එහෙම ගොඩක් නිර්මාණය වෙන. ඉතින් මම හැම වෙලාවෙම සත්‍යක් ඇදුණා. මම හැම වෙලාවෙම කියන්නේ බුදු පිළිම නිස්පාදනය කිරීම, බෙදාය වීම සියල්ල මේකේ අජිත් ප්‍රසන්න. නේද? ඉතින් ඔක්කොම නිර්මාණය කරන එකත් නිකන් කරන්න බෑ. කියාවක් තියෙන්නේ නේ. දැන් අපිට එහෙම මේ වගේ දෙයක් නිර්මාණය කරොත් එහෙම අපි දන්නේ මොනව නිර්මාණය වෙයිද කියලා. මම දන්නේ මට නම් අපකටමක්වත් අදා ගන්න. ඉතින් එහෙම බැලුවොත් එහෙම මේ කරන කැපකිරීම තියෙන වැඩ රාජකාරීත් එක්ක මේක අර මම නායක හඳුරන්න කවුගේ දවසක දීපත් කළා වගේ වෙලාවට හිතෙනවා මිනිස්සෙක්ට කරන්න පුළුවන් වැඩද කියලා හිතෙනවා. මේ කොහොම වෙතත් මේ හැම වැඩක්ම කරමින් ඔබටත් යම්කිසි ආකාරයක සහයෝගයක් දක්වමින් මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ අප්‍රමාණ කුරුවක් පිළිබඳව විශ්වාසයකින් ගෞරවයකින් ගෞරවයේ විශ්වාසයෙන් මුලික කරගෙන. ඉතින් ඒ නිසා සෝම අම්මට, මේරි මහත්මියට, ඉවාගේ අපි ප්‍රසන්න මහත්මයාට, තනෝජා මහත්මියට, ඉවාගේම දරුවෝ හතර දෙනාටම මේ හැම දෙනාටම මේ සියලු පින්කම් වල ආශිර්වාදයේ කරුණා කොටගෙන මෙලව ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කාය චිත්ත පීඩාවන් බම වේවා, ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි සම්පස්සල් සේවා, මෙලව ජීවිතයේ දීර්ඝායු සම්පත්තිය පිණිසම මේ කුසල් ඔබට හේතු වාසනාම වේවා කියලා සාදු 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 ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම මේ වෙලාවේදී අපි වෙනතම වගේම සුපුරුදු පරිදි පොදු වේකන පුණ්‍යානුමෝදනාව සිදු කරලා පින්කම් නිමාවකටපත් කරමු. එමනම් මූලික වශයෙන් කල්පනා කරගන්න මේ සියලුම ආකාරයෙන් සිදු කරගත් සියලුම පින්කම් වලින් ජනිත වන උදාර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය මුළු මහත් ලෝකේ පුරාම විසිරී පැතිරී තිබෙනා වූ කොරෝනා වෛරසයේ නිසාවෙන් රෝගාතුර වෙලා ඉන්න අසරණ වෙලා ඉන්න අපහසුතාවයන්ට පත් වෙලා ඉන්න සියලුම දෙනාට මේ සියලු පින්කම් වල ශක්තිය කරන කොටගෙන ඒ ඇයට වරදිනා තිබෙන වෙන දෙන්න තිබෙන අසර පෙන්න අසර නොපෙන්න සියලුම ආකාරයෙන් නිදු කරදර කම්කටොළු වාදක අපලෝධුරු ආදී කොට ඇති වූ ඒ සියලුම රෝගාබාධයන් දුරින්ම දුරු කර ගැනීම පිණිස මේ කුසල ශක්තිය හේතු වේවා, වාසනා වේවා, මෙලව ජීවිතයේ දීර්ඝායු සම්පත්තිය පිණිස මේ කුසල් ඒ සමට හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඊවාගේම අපි දෙවියන් සිහිපත් කර දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. මේ ස්ථානවලට භූමිවලට මේ බෝධි රාජාණන් වහන්සේට අධිරෝහිතව කටයුතු කරන සියලු දෙවියන්ට මේ වෙංගමේ දායකත්වයේ දරලා කටයුතු කරන සෝම සිරිවර්ධන මාතාව ඇතුළු කොට මේ සෑම සියලුම දෙනාටම ඊවාගේ මේ පින්කම් සජීවීව සම්බන්ධ වෙලා මේ පින්කම් වලට කන් සිත් යොමු කරලා දැකලා බලලා කටයුතු සිද්ධ කරන සතුට වන ඒ සෑම සියලුම දෙනා ඇතුළු කොට සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාට ස්ථගාමී වස්තුගාමී පුණ්‍යකාමී අභිසාරකම අහිංසාක්‍ය ගම්බාර පළාත්වාර සාසනමාමක ආදී වූ සියලුම දිව්‍ය සමූහයාට රට ජාති ආගම සම්බුද්ධ ශාසනයේ ලෝකයේ සුරකින්න සියලු දෙවියන්ට ශ්‍රී විෂ්ණු සමන් කතරගම ගම්බාර පත්තිනි දැඩිමුණ්ඩ ආදී කොට ඇති වූ සියලු දෙවියන් ප්‍රමුඛව සියලුම ලෝක සියලුම දිව්‍ය සමූහයාට මේ උදාර පුණ්‍ය ශක්තිය පින් පඳුරු ලෙස අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ඔබ හැම දෙනා ඇතුළු සුජීවත්ව කටයුතු කරන සියලු ලෝක සියලු සත්වයාටම දිව්‍යන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ලැබේවා. දෙවියන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල ශක්තිය හේතු වේවා, වාසනාම වේවා. සාදු සාදු සාදු. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉතාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා.
अशोक विहारस्थानी महासंग्रेट විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරලා අපකප වෙලා ක්‍රියා කරන මේ පල්ලවගේ සියලුම දායකකාරකාදීන්ට රට ජාති ආගම සමුද සාසනයේ ලෝකයේ අපෝභව වෙනුවෙන් දිවි පරිදවල සභාව කටයුතු කළ උතුම් වීරෝදා රණවීරවන්ට කොරෝනා වෛරසයෙන් සාවේ මරණයට පත් වුණා වූ සියලුම දෙනාටම මුළුමහත් ලෝකයේ පුරාවට විපත්ති වැඩි කාලයේ විපත්ති කරන කොටගෙන මරණයට පත් වුණා වූ සියලුම දෙනාටම මේ පින්කමල දායකත්වයේ මූලිකත්වයේ දරණ කටයුතු සිදු කරන සෝමාසිරි වර්ධන මහතාවගේ නමින් ඔබ හැම දෙනාගේම නමින් සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්ත්වයන් නමින් මිය පරලොවගේ ගුරුදෙමෝපිය ඥානදීත මිත්‍ර ආදී කොට ඇතිව මිය පරලොවගේ හැම දෙනාටම විශේෂයෙන් සසර ගමන ආරම්භ කළ මොහොතේ පටන් මේ ගෙවෙන මොහොත දක්වා මේ ගමන් මාර්ගය තුළ විවිධ ආකාරයේ ගනුදෙනු සම්බන්ධකම් පවත්වන නමින් මිය පරලොවගේ පින් බලාපොරොත්තු වෙන ඕන සියලුම මලකිය හැම දෙනාටම මේ උදාර පුණ්‍ය සම්සියයට තනමෝදාන් කරමු පොදුවේ කල්පනා කරන්නට මිය පරලොවගේ සියලුම ලෝක සියලුම සත්ත්වයා ඇතුළු කොට මිය පරලොවගේ සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තිය සසර ගමන සුවපත් කර ගැනීම පිණිස වේවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීම තුළින් ඒ අය සතර ගති වර්ධනින් දුගතියක උපත ලබන සුගතියකටපත් වේවා සුගතියක නම් ඒ අය සුගතිය වර්ධනය කර ගැනීම පිණිස මේ කුසල් හේතු ආසනාම් කර ගැනීමවා සසර ගමන කෙලවර මුතු චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන නිවනින් නිවී සැනසීම පිණිස මේ කුසල් මියගිය සැමටත් හේතු වේවා වාසනාම වේවා සම්මෝදා කරමු සාදු 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 ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඊවැගේම ආශිර්වාද කරන මේ මොහොතේ අනුමත කරගමු ආශිර්වාද කරන්නට විශේෂයෙන් මේ සියලු කටයුතු සිදු කර ගන්නට අපිට අවකාශය උදා කර දෙමින් අපිට අනුග්‍රහයකත්වයේ ධර්මයේ කටයුතු සිදු කරන්න නේදන ශ්‍රේෂ්ඨ ධර්මාශෝක අප විහාරස්ථානයේ අතුලකට විහාරස්ථාන තුනේ මාධිපත්‍ය උසුලම යුරෝපීය දිවයින විශාලම තේරවාද බෞද්ධ විහාරස්ථානයේ නිර්මාත්‍ර දුරන්දර අති ගෞරවනීය නමකයන්ට අවසරයි විතරන්නේ මේ කස්සප නායක හම්බුරන් වහන්සේ උන්වහන්සේ අතුලකට සියලු මහා සංඝරත්නයට අප විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු සිදු කරන යහපත වෙනුවෙන් කටයුතු සිදු කරන දෛනිකව මාසිකව වාර්ෂිකව සිතින් කයින් වචනයෙන් විවාගියම ශ්‍රමයෙන් ද්‍රව්‍යයෙන් මූල්‍යයෙන් උපකාර කරන විහාරස්ථානයේ දියුණුව අපේක්ෂා කරන සියලුම දායක පින්වත් පිරිසට මේ පින්කම් වල දායකත්වයේ මූලිකත්වයේ දරණ කටයුතු සිදු කරන සෝමාසිරි වර්ධන ආදරණීය මාතාව ඇතුළුකොට මේ සෑම සියලුම දෙනාටම මේ සියලු පින්කම් සජීවීව සම්බන්ධ වෙලා මේ පින්කම් වලට කන්සිය යොමු කරමින් මේ පින්කම් වලට තමන්ගේ සිතින් හෝ දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිදු කරන මේ සෑම සියලුම දෙනා ඇතුළුකොට සුජීවත්ව වාසය කරන සියලුම ලෝක සියලුම සත්වයාට ඊවාගේ විශේෂයෙන්ම කොරෝනා වෛරසයේ දෙරේව සටන් කරන තමන්ගේ ජීවිතයේ පළදුවට තබලා අපේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන දේශ විදේශ සෞඛ්‍ය අංශ ආරක්ෂකංශ රාජ්‍ය නොවන සියලු ආකාරයේ නිලධාරී හැම දෙනාටම මේ ආදී වශයෙන් සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාට විශේෂයෙන්ම මහාට මේ විදිහට විදේශගත වෙලා කටයුතු සිදු කරගෙන යන වෙනුවෙන් මහාට විවිධ වූ ආකාරයේ උදව් කළ උපකාර කළේ හැම දිනාමත් ඇතුළකොට සියලුම දිනාට මේ උදාර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය මෙලව ජීවිතයේ යහපත් සිදු කරගෙන යන වෙනුවෙන් මෙලව ජීවිතයේ තුල සිදු කරන සියලු යහපත් කටයුතු යහපත් ප්‍රාර්ථනාවන් සාර්ථක කර ගැනීම වෙනුවෙන් මේ ලෝක වශයෙන් ඒ අය කරන කියන රැකී ආරක්ෂා වෙනදා ව්‍යාපාර ආදී කටයුතු ආදී බලාපොරොත්තු වන පරිදි දියුණු කර ගැනීම වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු ආදී සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඒ හැම දිනාටම කාය චිත්ත පීඩාවන්ගෙන් තොරව කටයුතු සිදු කිරීම වෙනුවෙන් මෙලව දිගාසිර සම්පත්තිය වෙනුවෙන් මේ කුසල ශක්තිය සුජීවත්ව කටයුතු කරන සියලු ලෝක සියලු සත්ත්වයාට දෙකසේ හේතු වේවා වාසනාම වේවා කිර සාදු 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 ප්‍රාර්ථනා කරමු අවසාන වශයෙන් සියලුම ලෝක සියලුම දිවි සමූහයාට වගේම මේ පරිලෝකයේ සියලුම ලෝක සියලුම සත්වයාට
සුජීවත්ව කටයුතු කරන සියලුම ලෝක සියලුම සත්වයාට මේ උදාර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය සසර ගමන කෙළවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසීම පිණිසම මේ පින් කුසල් හේතු වේවා වාසනාම වේවා කිද සාදු කියලා ප්‍රාර්ථනා කරමි ඔහොම වන්දනා කරන්නට සබ්බීතියෝ විවච්ඡන්තෝ සබ්බරෝගෝ විනස්සතෝ වාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු කේ